මම ප්‍රසිද්ධියම මහමැතිවරණ වේදිකාවේ මහරගම් වේදිකාවේ පාවා මම ප්‍රසිද්ධියම කිව්වා විජේදාස රාජපක්ෂ කියන්නේ අධිකරණ ඇමති ඔහු හොරෙක් වංචාකාරයෙක් ඔහු ඇවන්ගාඩ් එකෙන් අල්ලස් ගත්ත ඔහුට ඡන්දය දෙන්න එපා කියලා කොළඹ වේදිකාවල හැම එකෙම මම කිව්වා ඒ ස්ථාවරේ මම අදටත් ඉන්නවා විජේදාස රාජපක්ෂ කියන ඇමතිවරයා අනිවාර්යයෙන්ම මේ ඇවන්ගාඩ් සිද්ධියේ පිටිපස්ස ඉඳගෙන ඔහු මේ ප්‍රතිලාභ ලබා ගත්තා ඇවන්ගාඩ් එකෙන් ඔහු අල්ලස් ගත්තා ඒක හන්දා ඔහු ඇවන්ගාඩ් එක ආරක්ෂා කරන්න හදනවා සරත් පොන්සේක මහත්තයා 2010 මැතිවරණයට පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් කළේ අපි මම දන්න තරමට ඒ මැතිවරණයට ව්‍යාපාරයට සතයක්වත් එතුම වියදම් කළේ නැහැ සියලු වියදම් දරුව එක්සත් ජාතික පක්ෂය සහ අපේ ආසන සංවිධායකවරු මගේ ආසනයේ පවත්වපු එතුමගේ වඩාත්ම සාර්ථක රැලිය කියලා එතුම දිගින් දිගට පුන පුනා කියපු මහරගම රැලිය සම්පූර්ණ මගේ වියදමින් තමයි මම දැරුවේ මගෙන් සතයක්වත් අරගෙන නැහැ දැන් මේ මෙතුමා ඊයේ දිනේදී හදිස්සියෙම කලබල වුණේ ඇයි පෙරේදා දිනේ අදාළ විවාදයේදී මම මේ රටේ ජනතාව නොදැන හිටපු කරුණක් අනාවරණය කළා ඒක තමයි ඇවන්ගාඩ් පරීක්ෂණ ආරම්භ වෙනකොට කිහිප දෙනෙකුට උමනාකම තිබුණා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත යුතුමයි කියලා. නඩුව දුර්වල වුණත් සාක්ෂි නැති වුණත් ඔහු අත්අඩංගුවට ගන්න මීට වඩා හොඳ අවස්ථාවක් එළඹෙන එකක් නැහැ. ඒක නිසා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත යුතුයි කියලා කීප දෙනෙක් අපිට බල කරලා හිටියා. එන් එක්කෙනෙක් තමයි සරත් පොන්සේක මහත්තයා. ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සිද්ධිය කියනකොට බොහොම පැහැදිලිව කිව්වා මෙරටේ අධිකරණ ඇමතිවරයා මම. අපි ආවේ යහපාලනය ඇති කරන්න පිළිගන්න නෙවෙයි. මම නීතිය දන්නවා. නිසා මට කාගෙවත් උපදෙස් ඕන නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දීම පිළිබඳව මගේ විරෝධයක් නැහැ. හැබැයි මේ කියන සිද්ධියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න හෝ අපරාධ නඩුවක් පවරන්නට කිසි සාක්ෂියක් එළිදරව් වෙලා නැහැ. ඒක නිසා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ මතය මම අතිගරු ජනාධිපතිතුමාට කිව්වා. ගරු අග්‍රාමාත්‍යතුමාට කිව්වා. නීතිපතිතුමා ගෙන්නලා එතුමගෙන් කරුණු ඇහුවා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලි ස්ථාවරයක ඉඳන් කිව්වා නීතිපතිතුමාට උපදෙස් දුන්නා කුමන බලවේගයකින් මොනතරම් බලපෑම් ආවත් ගණන් ගන්න එපා ඔබතුමා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න වැරදි වැඩ හැම කරන්න එපා අපි කාගෙන්වත් පිළිගන්නේ නැහැ එතකොට එතුමා මට චෝදනාවක් කරා මම ඇවන්ගාඩ් එකෙන් අල්ලස් අරගෙන තියනවා කියලා මේ පොන්සේක මහත්මයා ඊයේ චෝදනා කරනකොට සමහර වෙලාවට මං හිතනවා එතුමා දැන් ෆීල් මාෂල් නිසා අතීතය අමතක වෙලා වෙන්නටත් පුළුවන් හොයලා බලනකොට ශබ්දකෝෂය අනුව ෆීල් කියන්නේ කුඹුර නැත්තම් වෙල මාෂල් කියලා කියන්නේ මේ විධානේ දෙන එක්කෙනා අපේ ගම්වල ඉන්න වෙල් විධානේ කියන එක තමයි සිංහලෙන් නම් තේරුම අපේ ගම්වල වෙල් විධානේ මැතිතුමල්ලා හරි වැදගත් විදියට කතා කරනවා. ඒගොල්ල කලවැද්ද උගුඩුව කියලා කාටවත් බනින්නේ කවදාවත්. කොහොම නමුත් ඊයේ දිනේදී ඒ කරපු අවලාද සම්බන්ධව මම මිලියන 500ක් වන්දිල්ලලා නඩුවක් දාන්න දැනට මගේ නීතිඥ මහත්වරුන්ට බාර දීලා ඉවරයි. ස්ථිර වශයෙන් මේ නඩුව පවර. මිලියන 500ක් කොහමද දෙන්නේ මට මාසෙට රුපියල් 50000 පෙන්ෂන් එක විතරයි එන්නේ විජේදාස රාජපක්ෂ තව නඩු 10ක් දැම්මත් මිලියන 10000ක් ඉල්ලුවත් නැත්නම් කොහමද දෙන්නේ මට ඕන නම් ගිහිල්ලා එයා ගෙදර නවතින්න වේවි නඩුව පැරදුනොත් දෙන්න සල්ලි නැත්නම් වෙන මොනවද කරන්නේ එතකොට එයාට මට කන්න බොන්නත් දෙන්නේ නැහැ ඒක හන්ද ඔය වගේ දේවල් කරලා අපේ කටවල් වහන්න හැදුවට අපි ඇත්ත කතා කරන එක නවත්තන්න හැදුවට අපිව බය කරන්න හැදුවට විජේදාස රාජපක්ෂට බෑ නඩුවක් දාලා මාව නිශ්ශබ්ද කරන්න අනිත් රාජපක්ෂට මාව අවුරුදු දෙකමාර කිරේ දාලත් මගේ කටවහන්න බැරි වුණා විජේදාස රාජපක්ෂට පුළුවන් ද මගේ කටවහන්න ඉතින් පොන්සේක මහත්මයාට අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ අර ගුත්තිලේ තියෙන කවිය තමයි අර දියේ යන දණ්ඩට
පිහිටක් උවත් පෙර සිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කළෙ මට.